නිකු අත්අඩංගුවට ගල්කිස්සේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි. ඇමරිකානු මැරීන් ගුවන් යානා දෙකක් අනතුරකට ලක් වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් සමග සැකකරුවන් දෙදෙනෙකු බේරුවල බලපිටිය මුහුදු තිරයේදී පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් මිලියන 2777ක් බවත් එය ඉතිහාසයේ මෙතෙක් සොයාගත් දෙවැනි වැඩිම හෙරොයින් තොගය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාවේ සහාය ඇතිව බලපිටිය හා බේරුවල අතර මුහුදු තීරයේ ඊ රාත්‍රියේ සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. ඔවුන් සතු තිබි රුපියල් මිලියන 2777කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 234ක තොගයක් සොයාගෙන තිබෙනවා. මෙය මෙරටින් සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බවයි පොලිසිය සඳහන් කළේ. හෙරොයින් තොගය ප්‍රවාහනය කළ බෝට්ටුවක්ද මෙම වැටලීමේදී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරුවන් බේරුවල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 34 හැවිරිදි පුද්ගලින් දෙදෙනෙකු වන අතර පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ගල්කිස්ස කල්දිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අඟුලාන දුම්රියපොළ පාර කල්දෙමුල්ල හන්දිය අසලදී මුහුණු ආවරණය කරගත් යතුරුපැදිකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. ඊ රාත්‍රී 9:20ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියගොස් ඇත්තේ 30 හැවිරිදි ලහිරු උදාර සඳරුවන් නොහොත් අඟුලාන උදාර නැමැති කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු මීට මාස කිහිපයකට පෙර මත්කුඩු සහ ගිනියවි ළඟ තබා ගැනීමක් සම්බන්ධයෙන් කළුතර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව අපමත නිදහස් වී සිටි අයෙකු බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ. අඟුලාන උදාර නැමැති මියකිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ගොනාකෝවිලේ රොහා නැමැති පුද්ගලයාගේ සමීපතම ගෝලයෙකු බවටද වාර්තා වනවා. කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම අඟුලාන අංජු නැමැති අපරාධ කල්ලි සමාජිකයාගේ සහායකෙන් පිරිසක් විසින් සිදු කරන්නට ඇතැයි සැක පළ කරන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීති විරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය අද තෙවන දිනටත් සිදු කෙරෙනවා. ඒ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුත්කල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීති විරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය අද තෙවන දිනටත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ වුණා. අද දවසේදී ප්‍රධාන වශයෙන්ම අතරමැදි පාර්ශවකරුවන්ගේ අදහස් දැක්වීම තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේදී සිද්ධ කෙරුණේ. විශේෂයෙන්ම මහාචාර්ය ජීල් පීරිස් මහත්මයා, ඒ වගේම උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයා, මේ දෙදෙනාගේ නීතිඥවරුන් අද දවසේදී අදහස් පළ කිරීම සිදු කරනවා. අපි සූදානමින් ඉන්නවා අද සවස් වරුවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ තීන්දුව පිළිබඳව අදහස් දැක්වෙන්නේ කුමන ආකාරයෙන්ද, මේ ප්‍රතිචාර දැක්වීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන කාරණේ, ඒ වගේම මහජන නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අද දවසේදීත් ගෙන එන තොරතුරු ඔබ වෙත බෙදා ගදා ගන්නට අපි සූදානමින් ඉන්නවා. ඉතින් රාජ්‍ය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නැවත වතාවක් මේ තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා හසිත විජයවර්ධන, ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ සිට. යඩුව පෙත්සම් විභාගයේ ආරම්භ වීමෙන් පසුව පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62.2 වගන්තිය යටතේ පාර්ලිමේන්තු නිල කාලය සම්පූර්ණ වීමට ප්‍රථම ජනාධිපතිවරයාට එය විසිරුවා හැරීමට ඇති බලතල පිළිබඳවයි. 1978 වසරෙන් පසුව පත්වූ එක් පාර්ලිමේන්තුවක් හැර සෙසු පාර්ලිමේන්තු සියල්ල එහි නිල කාලය අවසන් වීමට ප්‍රථම විසිරුවා හැරීමට ජනාධිපතිවරුන්ට බලය පැවරුනේ මෙම 62.2 වගන්තිය යටතේ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඒ බව තහවුරු කෙරෙන ප්‍රතිපාදන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වගන්තිය තුල අන්තර්ගතව ඇති බවද අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා. අතරමැදි පෙත්සම් කරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කළ යුතු බවයි.
පෙත්සම් වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම් කරුවන් අසමත් වී ඇති බවත් එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට බලයක් නොමැති බවත් එහිදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා. පෙත්සම් විභාගයේ තවදුරටත් පැවැත්වෙන අතර එය අද දිනේදී අවසන් කිරීමට නියමිතයි. ප්‍රතිවිරුද්ධ කණ්ඩායමෙන් තර්ක ඉදිරිපත් කරත් කිසිසේත්ම අප ඉදිරිපත් කළ තියෙන කරුණු වලට උත්තර දෙන්න බැරි වෙලා තියෙන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා මම හිතන විදිහට අපි සුප්‍රීම මුසාවියේ තීන්දුව වෙන තාක්කල් අපි මේ වගේ සිටිමු. ජනතා පරමාධිපත්‍ය පෙරදරි කරගෙන රටේ ස්ථාවරත්වයේ අවශ්‍යතාවය සලකා බලමින් නඩු තීන්දුව ව්‍යවස්ථාමය අවශ්‍යතාවයේ මූලික සිද්ධාන්තය අනුව අපට පක්ෂව තීන්දුව ලැබේ කියලා විශ්වාසයක් මටනම් තියෙනවා. පාර්ලිමේන්තුව තුළ මේ දිනවල සිදුවන කටයුතු පිළිබඳව තම පාලනයක් යටතේ කොමිසමක් පත් කර පරීක්ෂණ සිදු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අභිවර්ධන මහතා පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ පව සඳහන් කළා. අපේ රටේ මෙතෙක් කාලයක් පාර්ලිමේන්තු ඉතිහාසයේ කොයිම රටකවත් සිද්ධ නොවුණු විදිහේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ස්ථාවර නියෝග විරෝධී, ඒ වගේම පාර්ලිමේන්තු සම්ප්‍රදාය විරෝධී රැස්වීම් රාශියක් මේ වෙනකොට පවත්නවා. මම තමුන්නාන්සේලාට කියනවා අපේ මේ තත්ත්වය සමනය වෙලා තිරසාර ආණ්ඩුවක් බිහිවුණු දවස මේ පාර්ලිමේන්තුව ඇතුලේ ගත්තු මේ අවිචාරශීලී ක්‍රියාවලියට අපේ කථානායකවරයා ඇතුළු මේ සියලු දෙනාට මේකට සම්බන්ධ වුණු සියලු දෙනාට වග කියන්න වෙනවා. ඒ වෙනුවෙන් වෙනමම කටයුතු කාර්යභාරයක් ඒ වගේම කොමිසමක් පත් කරලා අපි සොයලා බලනවා මේගොල්ලන් මේ කරපු කාර්ය කොයිතරම් දුරට නීති විරෝධී, කොයිතරම් ජනතා විරෝධී, ජනතාවගේ මුදල් කාබාසිනියා කරපු වැඩපිළිවෙලක්ද. එදා තමුන්නාන්සේලා දැක්කා මේ සභාවට සෙන්කෝලය ගෙනාවේ ප්‍රධාන දොරටුව හරහා නෙමෙයි, මන්ත්‍රීවරු වැසිකිළියට යන්න පාවිච්චි කරන දොරෙන් තමයි මේ සෙන්කෝලය අරගෙන. වේත්‍රධාරී නිලධාරියා තමන්ගේ යුතුකම හරියට කළේ නැහැ කියන චෝදනාව කවදා හරි දවසක අපිට එල්ල කරන්න. එයාට අයිතියක් නැහැ, එයාට යුතුකමක් නැහැ, එයාට වගකීමක් නැහැ සෙන්කෝලේ එහෙම එහෙ අරගෙන යන්න. කිහිල්ල ගහගෙන එන්න බෑ, එහෙම එන්න බෑ, අරගෙන තුරුල් කරන් එන්න බෑ. ඒක ගේන්න ඕනේ ඒ විදියට. ඒකයි ගෞරවය කියලා කියන්නේ. පාර්ලිමේන්තුවේ මහලේ කම්මරයත් වග කියන්නේ. එයත් මේ නීති රීති කඩලා තියෙනවා. කවදා හරි දවසක පාර්ලිමේන්තුවේ මේ නිලධාරීන් 3-4 දෙනා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩලා පාර්ලිමේන්තුවට අගෞරව කිරීම, ජනතාවගේ ස්වාධිපත්‍යයට නිඳා කිරීම පිළිබඳව කවදා හරි දවසක මේ උදේට වග උත්තර කියන්න වෙනවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. අපි බලයට ආවම අනිවාර්යයෙන්ම මේ දහනමෙනි සංශෝධනය කරන්න. ඒක ඉවත් කිරීම නැත්නම් සංශෝධනය කිරීම අනිවාර්යෙන් කරන්න ඕන. මෙන්න මේ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා. අද මේ අධිකරණ තීන්දුවෙන් පස්සේ මම හිතනවා අපිට මැතිවරණයක් කියන්න අවශ්‍යයි. මොකද මැතිවරණයකින් මිසක් මේ තත්ත්වය අපිට පුළුවන් කමක් නැහැ නිවාරණය කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකය සංවිධානය මෙහෙයවූ විවෘත සංවාදයක් ඊයේ පසර්වේ කොළපදී පැවැත්වුණා. ඊට එක් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා 19 වෙනි ආනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳව අදහස් පළ කළා. අද අගමැතිවරයාගේ උපදේශ නැතුව ඇමතිවරයෙක්වත් ඉවත් කරන්න බෑ, නියෝජ්‍ය ඇමතිවරයෙක්වත් ඉවත් කරන්න බෑ. එහෙමනම් කොහොමද අගමැතිවරයා ඉවත් කරන්නේ? අගමැතිවරයා ඉවත් කරන්න හැකියි කියන වගන්තිය ප්‍රකාශිතව වෙනස් කළා. දැන් තවදුරටත් ඒ වගන්තිය අපේ ව්‍යවස්ථාවේ නැහැ. පැහැදිලිව තිබෙනවා විසුරුව හැරීම පිළිබඳව. අවුරුදු 4-5ක් යනකම් විසුරුව හරින නම් පාර්ලිමේන්තුවේ 3-2 කැමැත්ත දෙන්න ඕනේ. මාස 6ක කාලයක් තිබෙනවා ජනාධිපතිවරයාට ගෞරවය ඉදිරියේ දරුවත්. නමුත් මාස 6ක කුඩා කවුලුවක් ඉදිරි කෙරුවා ජනාධිපතිවරයාට. ඇයි? ඒකත් බැහුවා නම් එහෙම ටෙස්ට් අධිකරණය කියන්නේ ඉඳ තිබුණා ජනාධිපතිවරගේ බලතල සියල්ලම එකපාරින් ඉවත් කිරීමෙන් ඒක ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවායි කියලා. ඊට පස්සේ දෝෂාභියෝග තියෙන කාලේ විසුරුව හරින්න බැහැ කියලා තිබුණා කලින් එකක්. ඒක අපිට ඉවත් කරන්න සිදු නැහැ ඇයි ඒ? අවුරුදු 4-5කට සීමා කරනකොට එකක්, අවුරුදු 4-5කට බලේ නැහැ කිව්වහම ඒතර ඒක වගන්ති අවශ්‍ය නැහැ. අනිත් එක තමයි පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් කරුවත් එතකොට ජනාධිපතිට විසුරුව හරින්න බැරි වෙනවා. ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් තියෙනවා නම් ඊළඟට අර මාස 6 කාලය තුල ආණ්ඩුවකට පුළුවන් අවුරුදු 4-5ක් කරදරයක් නැතුව ඉඳලා අන්තිම මාස 6 ජනාධිපති විසුරුව හරිනක නවත්තන්න පුළුවන් දෝෂාභියෝගයක් දාලා. මේ තත්ත්වයට
විසිරුවා හැරීමට ඕනම වෙලාවක බලය තිබෙනවා නම් එහෙමනම් මොකද්ද වෙන්නේ? අලුත් පාර්ලිමේන්තුව රැස් වී පහුවදාට විසිරුවා හරින්න පුළුවන්. දෙවැන්න තමයි පළවෙනි සැසිවාරයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවත් පරාජය වුණත් ඒත් විසිරුවා හරින්න පුළුවන්. තුන්වෙනි එක තමයි දෝෂාභියෝගයක් ගෙනාවොත් ඒ වෙලාවේ විසිරුවා හරින්න පුළුවන්. ඒ නිසා තමයි අපි උසාවියේ තර්ක කරුවේ මේක කවදාවත් වෙන්න බැරි දෙයක්. මේ තර්කේ හරිනම් ඇති වෙන භයානක ප්‍රතිඵල එයයි. වර්තමානය වන විට එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වයේ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසනවා. හොරණදී අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැකූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂය එහි නායකත්වයන් කවුරු නම් ඒකට අපිට අදාළ දෙයක් නෙමෙයි කවුද නායකයෝ ඉන්නේ කියලා. හැබැයි අපි දකින්න දේ තමයි දැන් නායකත්ව අරුමුදයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඒ නායකත්ව අරුමුදය තුළ බොහෝ වෙලාවට මැතිවරණයක් ප්‍රකාශයට පත් වෙනුණාට පස්සේ කණ්ඩායම් තුනකට විතර කැඩෙන්න ඉඩ තියෙනවා. මතවාද තුනක් මේ වෙනකොට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒක මතවාදයක් රනිල් වික්‍රමසිංහ මහත්තයත් අනිත් මතවාදයේ සජිත් ප්‍රේමදාස මහත්තය අනිත් මතවාදයේ තමයි කරු ජයසූරිය මහත්මයා විසින් ගෙනියන එක්තරා වැඩපිළිවෙලක අපි හිතනවා කෙරෝලක නවීන් දිසානායක මහත්තයා ඉන්නවා. ඉතින් මේ ආකාරයේ වැඩපිළිවෙලක් දියත් වෙනවා කියලා අපිට හිතෙනවා. අන්නේ වැඩපිළිවෙල දියත් වීමත් එක්ක අර මහ දැවැන්ත වෘක්ෂයක් වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ පුංචි පැලෑටියක් බවට පත් වෙන්නට ඉඩ දී හිටපු අමාත්‍යවරු තම තමුන්ගේ කොට්ටාසවල ආසනවල දිස්ත්‍රික්කවල සම්මන්ත්‍රණ පවත්වලා රැසීම් පවත්වලා දැනට සිටින නායකයාට විරුද්ධව විශාල පෙරලියක් කරගෙන යනවා. ඉතින් මේකේ කෙරෝල අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ දිවීම විය හැකියි කියලා අපිට හිතෙන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා එක්සත් ජාතික පක්ෂයට එසේ නොවේවා කියලා. මහමැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් දිවයිනේ ප්‍රදේශ රැසක උද්ඝෝෂණ පැවැත්වුණා. මහමැතිවරණයක් පවත්වන ලෙසට බල කරමින් උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර 290 අසලදී ඊයේ පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. මේ අතර මැතිවරණයක් ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල විර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවක් පැවැත්තුනේ අම්පාර නගරයේදී. නීතිය යනු යුක්තියයි. යුක්තිය ඉෂ්ට විය යුත්තේ ජනතාවට මිසක් පාර්ලිමේන්තු ඉන්න කීප දෙනෙක්ගේ උමනාට නෙමෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඡන්දයක් ඇඳවලා තියෙනවා, මැතිවරණයක් ඇඳවලා තියෙනවා. ඒ මැතිවරණයට ඉඩ දෙන්නේ කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. මේ අතර මහමැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දිවයින පුරා මහජන අත්සන් 50 ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනට සමගාමීව මිහින්තලේ නගරයේදී අත්සන් ලබා ගැනීම ඊයේ සිදු කෙරුණා. එමෙන්ම මැතිවරණයක් වෙනුවෙන් පසුගියදා නාරාහේන් පිටශ්‍රී අභයාරාම විහාරස්ථානයෙන් ආරම්භ කළ මහජන අත්සන් 50 ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනේ පොළොන්නරුව කදුරුවෙල ජනතාවගේ අත්සන් ලබා ගැනීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණේ කදුරුවෙල බස්නාතුම්පලේදී.